ජුලයි 9 වෙනිදා එතෙක් ජනාධිපතිවරයාට එසේ මේනට පාලනය කරපු ආණ්ඩුවට පැවතිච්ච ජනමතය අවසන් වුණ බව අපි දේශපාලන වශයෙන් දන්නවා. ඒ නිසා දැන් මේ අරගලයේ යම් සංදිස්ථානයක් ඇවිල්ලා තියෙන මේ වෙලාවේ අරගලයේ යම් ජයග්‍රහණයකට පය තියලා තියෙන මේලා අපි හිතනවා මේ දැනට ජීවමාන දේශපාලන යථාර්ථය ප්‍රබලම දේශපාලන යථාර්ථය තමයි මේ අරගලයේ විසින් කැඳවපු ජනතා බලය. ඒ නිසා මේ අරගලය තුල කැඳවිච්ච මේ ජනතා බලය අද යථාර්ථයක් වෙච්ච මේ දේශපාලන බලය තමයි අපි ඉදිරි කාලය තුල ඉදිරි කෙටි කාලය තුල දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ කරගත යුත්තේ. දැන් සමහර විට මම අහුව සමහර දේශපාලකයන් විසින් ප්‍රකාශයටපත් කරන මේ අස්ථාවරත්වයේ සම්බන්ධයෙන් අස්ථාවරත්වයක් තිබුණොත් රට අරාජික වෙන්න පුළුවන්. එහෙම වුණොත් විදේශත් එක්ක ගනුදෙනු කරද්දී ව්‍යාපාර කරද්දී මුල්‍ය ගනුදෙනු කරද්දී ඒ සම්බන්ධයෙන් සැකසංකා එන්න පුළුවන් කියලා. නමුත් මම බරපතල ලෙස විශ්වාස කරනවා, අපේ පක්ෂය බරපතල ලෙස විශ්වාස කරනවා, දේශපාලන ස්ථාවරත්වය ඉතා ඉහළින්ම පවත්වා ගන්න පුළුවන් මේ ජනතා අරගලයේ ජනතා අභිප්‍රායන් එක්ක සම්මුතිගත වීම තුළ විතරයි. මේ ජනතා අභිප්‍රායන් එක්ක මේ ජනතා ඉල්ලීම් එක්ක සම්මුතිගත වීම තුළ විතරයි ස්ථාවරත්වය ගොඩනගන්න පුළුවන්. මොකද ලෝකෙම මේ අරගලයේ දිහා බලාගෙන හිටියා. ඒ නිසා මේ අරගලයත් එක්ක සම්මුතිගත වෙන ආණ්ඩුවකට විතරයි, සම්මුතිගත වෙන අන්තර්කාලීන පාලනයකට විතරයි ස්ථාවරත්වය ගේන්න පුළුවන්. ඒ නිසා අත්‍යවශ්‍ය ප්‍රමුඛ කාරණා ලෙස මේ ගෝල්ෆේස් අරගල භූමියේ සිට ඉදිරිපත් වෙච්ච මේ ඉල්ලීම් අපි පෙරටුගාන සමාජවාදී පක්ෂයට කොන්දේසි විරහිතව අපි ඒකට එකයි. අපිට තියෙන ඊට වැඩි දුර ඉලක්ක අපි සමාජවාදී දක්වා යන ගමනක් සඳහා දේශපාලනය කරනවා. ඒකෙදිත් මේ අරගලේ අපි අපිත් එක් සම්දිස්ථානයක් ලෙස මේක වටහා ගන්නවා, තේරුම් ගන්නවා. ඒ නිසා අපි හිතනවා මේ අරගලේ මේ ඉදිරිපත් කළා තියෙන යෝජනාවලට පූර්ණ සහාය දෙන ගමන් මේ අරගලයට උපරිම සක්‍රීය සහභාගීත්වය ලබා දීම සඳහා අපි අපකපෙලා ඉන්නේ. අනිත් පැත්තෙන් කලින් හර්ෂ මැතිතුමා කිව්වා මේ 6 වෙනි කාරණය ගැන යම්කිසි ප්‍රශ්න තියෙනවා කියලා මම හිතනවා. නව විවස්ථාව අරගල භූමියෙන් ඉදිරිපත් කළා තියෙන නව විවස්ථාවක් සම්බන්ධ කාරණය මොනම හේතුවක් නිසාවත් දෙවෙනි තැනකට දාන උත්සාහ කරන්න එපා. මොකද මේ විවස්ථාව කියන්නේ නීතිය. කවුද මේ නීති ගෙනාවේ? 20 වෙනි සංශෝධනය ගෙනකොට මේක නීතියක් වුණා. ඒ වගේම විදේශ පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය කරන්න පුළුවන් කියද්දි ඒක නීතියක් වුණා. ඒතර කවුද මේ නීති ගෙනාවේ? තමුන්ගේ දේශපාලන බලය සම්බන්ධයෙන් නීති ගෙනාපු රටක මෙතරම් ජනතා පරමාධිපත්‍යය එසවිලා තියෙන වෙලාවක ඔවුන්ගේ ජනතා අභිලාෂයන් නීතියට බවට පත්වෙන නව නීතියක් මේ ජනතාව තුළ ඇති වෙච්ච එදා රූසෝ කිව්වා වගේ මේ ජනතා සම්මුතිය නව නීතියක් බවට පත්වෙන තත්ත්වයක් අපි නිර්මාණය කරගන්න නිසා පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ කණ්ඩායම් සියල්ලම වකීමක් තියෙන මේ රටේ ජනතාවට වකීමක් තියෙනවා. නව ජනතාවාදී ව්‍යවස්ථාවක් ගේන්න හදිසියේ ඡන්ද තියලා මේ ජනතා අරගලය පක්ෂපාත මනාපවලට බෙදලා නැවත සැරයක් විසිරුවා දෙවීමට ඉඩ දෙන්න එපා. අපි හිතනවා ගෝල්ෆේස් අරගල භූමියේ අරගල කරුවන්ගේ ඉල්ලීමක් ඒක. ඒ නිසා පක්ෂපාතවලට බෙදන්නේ නැතුව මේ ජනතාවාදී ව්‍යවස්ථාව ස්ථාරු කරලා ජාතික ප්‍රශ්න විසඳලා ප්‍රජාතන්ත්‍රවාදී සම්මත ස්ථාරු කරලා අලුත් ජනමත විචාරණ කැඳවීම බලයේ ජනතාවට දෙන කිව්වා වගේ කඳුකර ජනතාව මෙරටේ ධනවාදයේ ගොඩනගන්න පටන්ගත්තු දවසේ ඉඳන් දුක් මහන්සි වෙන අදටත් ඉඩමක් නැති අදටත් ලිපිණයක් නැති අදටත් නිවසක් නැති මාසික වැටුපක් නැති මෙරටේ ආර්ථික ශක්තිමත් කරන්නේ ජනතාවට සාධාරණ වෙන නීති රීති ව්‍යවස්ථාවට ගේන තත්වයකට අපි මේ අරගල ඉදිරියට ගිහිමු. ඔබ සැමට ජය වේවා.